සිග්නල් නැති ප්‍රශ්නයක් තියෙනවාද? සමහරක් අය සිග්නල් වලටත් එක එක අයව කියනවා. අයිබෝන් ගුඩ් ඊවනිං. නෙට්වර්ක් ඉෂු එකක් තියෙනවා මං හිතන්නේ. මතන ගොඩක් දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා මේ වෙලාවේ. Hi, hi. Good evening. ඒකනේ හොඳ දෙයක් ගැන කතා කරන්න යනකොට සිග්නල් උත් ඩ්‍රොප් වෙනවා. ඉන්ස්ටග්‍රෑම් එකෙන් ලයිව් එන්න ම ඉන්ස්ටග්‍රෑම් එකනුත් මන් ලයිව් එකක් එන්නම්. Thank you. Good evening, Dashan. Thank you. Oh, do I go? මෙතන මොකක්ද තිබ්බනම් හරිනේ. මොකද නිහතමානී කමට ආදරේ හැමදාම. Thank you වංශන. Thank you David. Hello. Please tell me the truth. අනිවාර්යෙන් උගලන්ට ඇත්ත කියනවා මං. ඔව් network issue එකක් තියෙනවා මට පේනවා. Thank you ඔයගොල්ලෝ හැමෝටම. හරි මම හිතන්නේ අපි දැන් කතා කරමු. ඇත්තටම අද මම ලයිව් එකක් එන්න හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල කතා බහට ලක් වෙලා තියෙනවා මිසෙස් ශ්‍රී ලංකා පජන්ට් එක, මිසෙස් වර්ල්ඩ් පජන්ට් එක, ඒ වගේම පුෂ්පිකා ඩි සිල්වා කියන මාතෘකාව. ඉතින් මම හිතන්නේ සම්මුදිතගේ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි හැමෝම ඇත්ත නැත්ත දැනගත්තේ. ඉතින් මේ හරහා ගොඩක් තැන්වලදී මට සත්‍ය එලි කරන්න සිද්ධ වුණා මට වෙච්ච අසාධාරණකම්වලදී. ඉතින් හැමදාමත් පුෂ්පිකා කියලා කියන්නේ වෙනස් දෙයක් හිතන, වෙනස් දෙයක් කරන, ඇත්ත කතා කරන, ඇත්ත ඇති සැටිය කතා කරන කෙනෙක්. ඉතින් පහුගිය අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳන් මේ වෙනකන් මගේ ජීවිතේ මං ගොඩක් අභියෝග රැසකට මුහුණ දුන්න කෙනෙක්. ඉතින් ඒ හැම අභියෝගයක්ම මං කවදාක්වත් අතහැරලා දාලා මට ඇති කියලා හිතලා මං මගේ ජීවිතේ යන ගමන මං නවත්තපු කෙනෙක් නෙමෙයි. ඉතින් මට ඕන වුණා හැමදාමත් පුෂ්පිකාගේ හොඳ අත්දැකීම් වලින්, පුෂ්පිකාගේ නරක අත්දැකීම් තුලින් මේ සමාජයට, කාන්තාවන්ට විතරක් නෙමෙයි, විවාහක නෙමෙයි, අවිවාහක නෙමෙයි, සියලුම කාන්තාවන්ට, සියලුම ශ්‍රී ලාංකික ජනතාවට මං හරහා දෙන්න පුළුවන් හොඳ පණිවිඩයක් තියෙනවා නම් ඒක සමාජගත කරන්න. ඉතින් මම හිතුවා ඇත්තටම මම ඔගොල්ලෝ දකින්න ඇති මං ගොඩක් වෙලාවට මං ලයිව් එන කෙනෙක් නෙමෙයි. ඉතින් ලයිව් එකක් එන්න හිතුවෙත් ඇත්තටම සත්‍යලි කරන්න ඕන හින්දා. ඉතින් ගොඩක් තැන්වලදී මං කතා කරේ පොඩි ප්‍රමාණයයි. නමුත් මට හිතුණා ඔගොල්ලෝ දකින්න ඇති මීට දවස් කීපයකට කලින් කාන්ටු ඩිරෙක්ටර් ශන්දිමල් ජයසිංහ ටෝක් විත් දනුත් එක ප්‍රෝග්‍රෑම් එකක් කරලා තිබ්බා. ඉතින් එතනදී චන්දිමල් ජයසිංහ මුල ඉඳම්ම ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම්ම සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශනයක් කරලා තිබ්බේ. මම එතන හුණා චුච්චුක් ගෑවා. ඇත්ත
කියලා. ඉතින් මං හිතන්නේ ඔයගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන් ගොඩක් වෙලාවට අප්‍රේල් 4 වෙනිදා මගේ දෙමාපිය මට එයාපෝට් එකේදී ඇත්තටම යන්න කලින් ගෙදරින් යන්න කලින් මට කියපු දේ තමයි ඔයා යන්නේ අප්‍රේල් 4 වෙනිදා වගේ ක්‍රවුන් එක ගලවන වෙලාවේදී ඔයාව දාලා ගියපු පැනලා ගියපු නැෂනල් ඩිරෙක්ටර්ත් එක්ක කියලා. ඉතින් ඔයා හරිම පරිස්සම් වෙන්න. ඉතින් ඒ අවස්ථාවේදී විතරක් නෙමෙයි මං හිතන්නේ ගොඩක් තැන්වලදී ආ පැනලා ගියපු කෙනෙක් චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ. ඒක ගොඩක් දෙනෙක් දන්නව ඇති මම මේ මොනාගෙනද කතා කරන්නේ කියලා. ඉතින් එතනදී ඇත්තරම චන්දිමාල් ජයසිංහ එතනදී මං පැහැදිලිවම කියන්න ඕනේ ටෝක් විත් දනෝ ප්‍රෝග්‍රෑම් එකේදී චන්දිමාල් ජයසිංහ කතා කරන්නේ එයා ටිකට්ස් ගැන. එයා ටිකට්ස් මිසස් රෝස සේනානායක මහත්මියට බිස්නස් ක්ලාස් ටිකට් එකක් වගේම සියලුම දේවල් ටික මිසස් වර්ල්ඩ් ඕගනයිසේෂන් එකෙන් ලබා දුන්නා කියලා. මං හිතන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක මම ෆේස්බුක් ලයිව් එකක් මීට දවස් කීපයකට කලින් ආවා. ඒ ලයිව් FB ලයිව් එක එන්න කලින් තමයි මං හිතන්නේ ටෝක් විත් දනු ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරලා තිබ්බේ. ඒක ට්‍රේල් එක විතරයි මං හිතන්නේ ඒගොල්ලෝ පබ්ලිෂ් කරලා තිබ්බේ. ඉතින් මං හිතන්නේ ටෝක් විත් දනු ප්‍රෝග්‍රෑම් එක ඊගෙන මේ පෙරේදාව නේද? පෙරේදා එළියට දාලා තිබුණේ. ඉතින් එතනදී කියනවා ඔහු එයා ටිකට්ස් එතකොට රෝස සේනානායක මහත්මියට චන්දිමාල් ජයසිංහට එයා ටිකට්ස් ඔක්කොම ඒගොල්ලෝ වියදම් කරගත්තා ඕගනයිසේෂන් එකෙන් අරන් දුන්නා කියලා. ඉතින් ඒක සම්පූර්ණ අසත්‍යයක් වගකීමෙන් කියනවා. මොකද මං ඕගොල්ලෝ දන්නවා ඒ වෙනකොටත් මං බැංක් ස්ටේට්මන්ට් මගේ ට්‍රැවල් ඒජන්ට් එක මං හුවමාරු කරගත්ත වොයිස් මැසේජ් ඒ වගේම කොන්වර්සේෂන් එතකොට බැංක් ස්ටේට් ස්ලිප් එක ඒරෝසෝන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මං සල්ලි ඩිපෝසිට් කරපු මේ හැමදේම මං ඔගලන්ට ඒක මං පබ්ලිෂ් කරලා තියෙනවා මගේ සෝෂල් මීඩියා හරහා. ඒ වගේම කියනවනේ දැන් චන්දිමාල් ජයසිංහ කතා කරනවා ඒගොල්ලන්ට ප්‍රයිවට් ජෙට් එකට යන්න උනත් සල්ලි තියෙනවා රෝස සේනානායක මහත්මියට. ඉතින් මං අහනවා රෝස් ප්‍රයිවට් ජෙට් එක යන්න සල්ලි තියෙනවා නම් ඇයි ඔවුන්ට මගෙන් එයා ටිකට්ස් ගත්තේ? ඇයි ඔවුන්ට ඇත්ත කතා කරන්න බැරි? මං අහනවා ඒගොල්ලන්ගෙන් මේ මිනිසුන්ව තවදුරටත් නොමග අරින එක මේක මං නවත්තන්න ඕනේ. මොකද දැන් මේ තරඟේ ඉවරයි. මේ තරඟේ ඉවර වෙලා සීලුම දේවල් මම විනිශ්චය බාර අරගෙන ඉවරයි. නමුත් පුෂ්පිකා ඩි සිල්වා කියන කෙනා ඇත්ත ඇති සැටියේ කතා කරන කෙනෙක්, වැරද්දක් කරොත් වැරද්ද පිළිගන්න කෙනෙක්, හරි දෙයට හරි කියන, වැරදි දෙයට වැරදි කියන, ඕනම ප්‍රශ්නයකදී ඉදිරියට එන ශක්තිමත් කොන්දක් තියෙන කාන්තාවක්. ඒක කියන්න ඕන ඔයගොල්ලන්ට. ඉතින් මම හිතුවා ඇත්තටම දැන් රෝස් සේනානායක මහත්මියට චන්දිමාල් ජයසිංහ මහතාටත් ඒ වගේම මගේ මේකප් ආටිස්ට් මගේ මැනේජර් ෂනිට් මේ මගේ එයා ටිකට්ස් මේ සීලුම වියදම් මගේ ස්පොන්සර්ස්ලා හරහා තමයි හොටල් එකමඩේෂන් එතකොට මගේ ඊවිනිං ගවුන් මගේ හැම ඇඳුමකටම හැම ඇක්සසරිස් මේ හැම දෙයකටම සීලුම වියදම් කරේ මගේ ස්පොන්සර්ස්ලා හරහා. ඒක මම කියන්න ඕනේ. ඉතින් නමුත් එතන ප්‍රෝග්‍රෑම් එකේදී චන්දිමාල් ජයසිංහ කියනවා රෝස සේනානායක මහත්මියට මිසස් වර්ල්ඩ් ඕගනයිසේෂන් එකෙන් තමයි ටිකට් එක අරන් දුන්නේ කියලා. ඒක අමූලික බොරුවක්. මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මං කියන්න කැමතියි. මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බ මොකද්ද ඇත්ත කියලා. ඉතින් සමහරක් කට්ටිය දන්නවා මං ඉදිරිපත් කරපු කරුණු කාරණාත් එක්ක. ඒගොල්ලන්ට දැන් පුළුවන් මෙතන කවුද බොරුවක් කරන්නේ, කවුද මෙතන ඇත්ත කියන්නේ, කවුද මෙතන බොරු කියන්නේ කියලා. නමුත් සමහරක් අයට ඉල්ලීමක් කරලා තිබ්බ තව ලයිව් එකක් ඇවිල්ලා මේක පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මම ඇත්තටම ලයිව් එකක් එන්න හිතුවේ. මොකද ගොඩක් වෙලාවට මම මෙහෙම නිතරම ලයිව් වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක කියන්න ඕනේ මොකද චන්දිමාල් ජයසිංහ දැන් ඔය කතා කරපු දැන් ඒ වෙලාවේ මිසිස් වෝල් තරගාවලි ඉවර කරලා වුණාට පස්සේ මට කිව්වා රෝස සේනානායක මහත්මියත් චන්දිමාල් ජයසිංහත් එතන ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒ වෙලාවෙත් අප්‍රේල් 4 වෙනිදා කරපු වැඩේම තමයි චන්දිමාල් ජයසිංහ කරේ. අප්‍රේල් 4 වෙනිදා කරෙත් මගේ ක්‍රවුන් එක ගලවන වෙලාවේදී ඒ වෙලාවේ පැනලා දුවපු එක කාමරයක් අස්සේ තමයි හැංගිලා හිටියේ ඇත්තරම.
චන්දිමල් ජයසිංහ මයියනකොට මේ ඉතින් ඒ වගේම මේ මිසස් වෝල් පජන්ටක වෙලාවෙදිත් ඒ වෙලාවේ මම කතා කරනකොට එයා එකපාරට රෝස මැඩම්ට කෝල් කරලා අනේ මැඩම් කියලා අඬාගෙන ඒ වෙලාවෙත් කාමරෙන් පැනලා දිව්වා. ඉතින් එදත් කරේ ඒ දේ. හැබැයි මට දැන් හිතෙනවා දෙමාපියෝ මගේ දෙමාපියෝ කවදාත් මට දුන්න හොඳ අවවාද මේ ඔයා යන්නේ මේ වගේ පුද්ගලයෙක් එක්ක පරිස්සමට ඔයාව දාලා ගියපු කෙනෙක් එක්ක කියලා. ඔගොල්ලන්ට පේනවා ඇති මං ඔයාට පෙන්නන්නම් කන්වර්සේෂන් එක. ඒගොල්ලෝ කියනවා එයා ටිකට් සරන් දුන්නේ මිසස් වර්ල්ඩ් ඕර්ගනයිසේෂන් එකෙන් කියලා. මං ඇත්තටම බය නැතුව මේ වගේ මාධ්‍යයට එන්නේ මේ මිනිස්සු කරන දේවල් අද මට වෙන්න පුළුවන්, හෙට තව ගැහැණු ළමයකට වෙන්න පුළුවන්, තව කාන්තාවකට වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරන්න ඉඩ තියන නරකයි අපි. මේ මිනිසුන්ගෙන් පරිස්සම් වෙන්න, මේ මිනිස්සු හරියට බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු. ඉතින් මට සත්‍ය එලි කරන්න ඕනේ මේ හැම දෙයකම. ඉතින් මන් දන්නේ ඇයි මේ මිනිස්සු මේක තවත් හංගන්නේ කියලා. කෙලින්ම කිව්වනම් ඉවරයි, පුෂ්පිකාගෙන් තමයි ටිකට් ගත්තේ කියලා. මොකද දැන් ඒගොල්ලෝ ඒ වැරද්ද පිළිගන්න කැමති නැත්තේ ඇයි කියලා කිව්වොතින්, මොකද ඒ විදියටම මිසස් වර්ල්ඩ් ඕර්ගනයිසේෂන් එකේ ටනා ජොන්සන් මහත්මියවත් මේ විදියට අතට අරගෙන බොරු කියන්න උගන්නලා ඒ වගේ දෙයක් කරන්න ඔවුන්ට පොළඹවන්න පුළුවන් නම් අනිත් දේවලුත් ඔවුන්ට වෙනස් කරන්න පුළුවන් කියන චෝදනාව එන නිසා මේ දේ පිළිගන්න ඒගොල්ලෝ කැමති නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම්, මොකද මං ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ලාස් වේගස් වලදී චන්දිමල් ජයසිංහ මම මෙතන යනවා යන්න කියලා කාමරෙන් එළියට පැනලා දිව්වා. හරිද? ඊට පස්සේ ඒ වෙලාවේ කිව්වා මං ටිකට් එකේ සල්ලිත් දෙනවා එහෙම කියලා. ඉතින් රෝසසනාගේ මහත්මියත් මං හිතන්නේ එදා ගිහාන් අයියා ලාස් වේගස් වල ඒගොල්ලන්ගේ ඩිනර් එකක් තිබ්බා. එදා මං ඇත්තටම අපිට සෑහෙන උදව් කරපු කෙනෙක් ගිහාන් අයියා කියලා කියන්නේ ආගේ වයිෆ්, ඒ ගෙදර අය හැමෝම. ඉතින් ඒගොල්ලන්ගේ ඩිනර් එකට ගියාට පස්සේ රෝසසනාගේ මහත්මිය කිව්වේ නංගි මං එයා ටිකට් එකේ සල්ලි දෙන්න කියලා. ඉතින් එහෙම කියලා කියපු අය මම ලංකාවට ආවට පස්සේ මම ඒගොල්ලන්ට මතක් කරලා මම මැසේජ් එකක් දැම්මා. හරියටම ජනවාරි 24 වෙනිදා මම 19 වෙනිදා තමයි ලංකාවට ආවේ. මම 19 මන්ඩේ කියන්නේ 24 වෙනිදා. උගලන්ට මැසේජ් එක පේනවා, චන්දිමාල් ජයසිංහ කන්වර්සේෂන් එක. මම මේ ස්ක්‍රීන්ෂොට් ටික මම උගලන්ට දානවා මේක පෙන්වන්න. මේගොල්ලෝ කොච්චර බොරු කරනවද කියලා කියන්න ඇත්තටම. චන්දිමාල්, you and Rosie told me you are giving ticket money to me. Please deposit ticket money to my bank account. කියලා රෝසී සේනානායක මහත්මියගේ ටිකට් එකේ ගාන 11,87,400යි, ඩොකියුමන්ට් ෆී 50,000යි. චන්දිමාල් ජයසිංහගේ යා ටිකට් එක ගාන 4,80,000යි. ඒ වගේම ඩොකියුමන්ට් ෆී 50,000යි. ඉතින් මම මේ account details ටික දාලා තියෙනවා. ඒක ඉල්ලුව ගමන්ම චන්දිමාල් ජයසිංහ ඔයගලන්ට පේනවා ඇති thank you කියලා මට මැසේජ් එකක් දාලා මාව බ්ලොක් කරා. මා බ්ලොක් කරලා තියෙන ඔයගලන්ට පේනවා ඇති ප්‍රොෆයිල් පිච් එක පෙන්වන්නෙත් නැහැ. සල්ලි ඉල්ලුව ගමන්ම ඒගොල්ලෝ දෙන්නම් කියලා කිව්වනේ මට. ඉතින් ඒගොල්ලන්ට මම මතක් කරාම ඒගොල්ලෝ චන්දිමාල් ජයසිංහ මාව බ්ලොක් කරා ඒ වෙලාවෙම. ඉතින් බ්ලොක් කරලා ඊට පස්සේ මට යව කන්ටැක්ට් කරන්න බෑ කිසිම දෙයකින්. WhatsApp එකේදීවත් normal line එකේදීවත් මට ඇත්තටම මේ චන්දිමාල්ව මට කන්ටැක්ට් කරන්න බැරි නිසා මගේ අක්කා ඔහුට මැසේජ් එකක් දාලා තිබ්බා, කරුණාකරලා නංගිගේ සල්ලි ටික දෙන්න, මාව සලෝන් එකට ගෙන්න ගන්න එපා, බොහොම හොඳින් කියන්නේ ඔයාගේ මැඩම්ගේ සල්ලි දෙකම නංගි එවපු account එකට දාන්න කියලා. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ මගේ අක්කී යවපේකේ ස්ක්‍රීන්ෂොට් එක, මට චන්දිමාල් ජයසිංහ එවලා තියෙනවා. ඊට පස්සේ චන්දිමාල් ජයසිංහ මට එවලා තියෙනවා මැසේජ් එකක් ආයමව අන්බ්ලොක් කරලා, අක්කගෙන් තව එක කෝල් එකක් හෝ SMS එකක් ආවොත් මම පොලිසියකින් එන්ට්‍රි එකක් දානවා ඩාලින්. මොනවත් හිතන්න එපා. මොකද අපි ඔයාගෙන් සල්ලි අරන් නෑනේ. ඔයා ඇරෙන්න මං එයාව ආශ්‍රය කරලත් නැහැ. මැඩම් ලංකාවට ආවාම එයාගේ යා ටිකට් එක සල්ලි ගිහින් ඉල්ල ගන්න කියන්න. අපි හොරුවත් හිඟන්නවත් හොරුවත් නෙමෙයි කියන්න ඕකේ කියලා. ඊට පස්සේ මම දැම්ම මැසේජ් එක, ඔයා කිව්වා වගේ කරුණාකරලා සල්ලි ටික දෙන්න නම්බුකාර විදියට
බ්ලොක් කර කර මාව සැරින් සැරේට. වැදගත් විදිහට ආගම දහම අදහනවා වගේ කටින් කියන විදිහට වැඩත් කරන්න. මගේ නම්බක බ්ලොක් වුණොත් අක්කගෙන් අනිවාර්යෙන් වාට කෝල් එකක් එයි. ගොඩක් දේවල් මාගාව තියෙනවා මේ හැමදේම මීඩියා වලට මං දාන්න කලින් ඔයාට ඉතාමත් ආදරෙන් හොඳින් කියන්නේ කරුණා කරලා මගේ සල්ලි ටික දෙන්න ඔයාගේ ආදරණීය මැඩම්ටත් කියන්න ඕකේ. ඒකේ ස්ක්‍රීන්ෂොට්ස් ටික මම ඔයගලන්ට දානවා ඔයගොල්ලෝ බලන්න. ඊට පස්සේ එයා මට මැසේජ් එකේ වෙලා තියෙනවා මැඩම්ගේ දේවල් ඔයා මැඩම් එක බේරගන්න බුදු සරණයි. ගෞමේ ඩොලර් 1450 අඩු කරලා දාන්නම්. අපි හොරු නෙමෙයි. හිඟන්නු නෙවෙයි. නේ ඩාලින් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. අපිව දැන් ඔයාට නරක මිනිස්සුනේ. ඒකයි හැම දෙයකින්ම අයින් උනේ. අනික අපිට එයා ටිකට් බලෙන් දුන්නේ. ඔයා අපිත් ලක්ෂ ගණන් වැඩපාඩු කරන් ඔයා ගමන ගියේ. ඒකත් මතක තියා ගන්න. අද වෙනකන් ඔයාට වැරද්දක් කරලා නැහැ. ඒක හෙටත් එහෙමයි. ඔයා නෙමෙයි මම බුදු සරණයි. මං ඊට පස්සේ මැසේජ් එකක් දාලා තියෙනවා අයියෝ මේ චන්දිමාල් මට ඔයාලව බලෙන් එක්කන් යන්න. ඇයි ඔයාලා අතදරුවද? කවුද දන්නේ නැහැ බොරු ඩිමාන්ඩ් දාලා ඉඳලා බලෙන් ආවේ. මම නම් ඔයාලාගේ ඔය මැඩම් එනවට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඔයාමනේ මැඩම් එනවා කියලා මුලින්ම මට කෝල් කරලා කිව්වේ. ඒ කියනකොටත් මං බැලුවා ඇයි මෙයා එන්නේ කියලා. එයා තමයි සද්ද නැතුව ඉඳලා හොඳ මූණ පෙන්නලා මෙතන මුළු ඉඳන්ම ගේම් ගැහුවේ. එයා හිතනවා ඇති එයා දිනුම් කියලා. මට දැන් කතා වැඩක් නැහැ, බයිල වැඩක් නැහැ. නැෂනල් ඩිරෙක්ටර් කරන්න ඕන දේවල් මම කරේ. ඒ නිසා කරුණා කරලා කිව්ව විදියට වැඩේ කරන්න කියලා මම ඔන්න මැසේජ් එක දාලා තියෙනවා. හරි. ගොඩක් තියෙනවා කන්වර්සේෂන්, ඒ වගේම ස්ක්‍රීන්ෂොට්ස් දාන්නම්. හරි. ඉතින් කියන්න ඕනේ මම කිසිම කෙනෙක් මෙතන බලෙන් අරගෙන ගිහිල්ලත් නැහැ. එයාම තමයි, චන්දිමාල්ම තමයි මට කතා කරලා කිව්වේ රෝසි සේනානායක මහත්මිය එනවා මගේ ටිකට් එක කරන් දෙන්න එපා. රෝසි සේනානායක මහත්මියගේ ටිකට් එක ඔයා අරන් දෙන්න කියලා. හැබැයි එතුමිට මම ගරු කරන පුද්ගලයෙක් විදියට මම ස්පොන්සර්ස්ලත් එක කතා කරලා මම මේ වෙලාවේ ටිකට් එක අරගෙන දුන්නා. ඒ වගේම පස්සේ චන්දිමාල් කියන්න ගත්තා මේ දවස්වල වැඩක් නැහැනේ, පුෂ්පිකා මට ටිකට් ගන්න සල්ලි නැහැ, මගේ ටිකට් එකත් කරලා දෙන්න කියලා. ඒකත් මං කරලා දුන්නා. හැබැයි නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නේ, ඔහු කියනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ මුල ඉඳන්ම මට තේරෙන්නේ ඇයි මේගොල්ලෝ මේ වගේ මේ මාධ්‍යයට බොරු කියන්නේ කියලා. දැන් ඔය දනෝගේ ප්‍රෝග්‍රෑම් එකේ උගලන්ට පේනවා ඇති මේ චන්දිමාල් ජයසිංහ නෙමේ රෝස සේනානායකගේ අවතාරය තමයි ඇවිල්ලා කතා කරන්නේ. ඔහු මුලින්ම කියනවා මම මේ දේවල් කතා කරන්න හිටියේ නැහැ, ඒ කතා කරන්න හිටියේ නැහැ කියලා කියන්නේ චන්දිමාල්. ඒ බය පුද්ගලයානේ. අරයට කතා කරන්න බැරි හින්දා මීඩියා ඉස්සරහට ඇවිල්ලා එතනදි කියනවා මේ මම ඇත්තටම රෝස සේනානායක මහත්මිය නිසා මම එතුමාත් එක්ක හිටගන්නවා කියලා. ඉතින් මම කියන්නේ මේ වගේ දේවල් මේ වගේ තර්ඩ් ක්ලාස් වැඩ කරන්න එපා. මට විතරක් නෙමෙයි මේ තව මේ වගේ කාන්තාවෝ මම ශක්තිමත් නිසා හොඳයි. අනිත් කාන්තාවකට මෙහෙම දෙයක් වුණා නම් සමහරක් ලාවට මට මේ දරා ගැනීමේ ශක්තිය තිබ්බට අනිත් කාන්තාවන්ට අනිත් ගැහැල්ලමයින්ට ශක්තිය නැති වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඕගොල්ලෝ මේ වගේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනකොට හරියම පරිස්සම් වෙන්න, හොඳ මූණ පෙන්නලා මේ පෙන්නන මිනිස්සු හරියම භයානකයි. ඉතින් මම මට ගෙදර කට්ටිය කිව්වෙත් යනකොට ඔයා මේ අප්‍රේල් 4 වෙනිදා ක්‍රවුන් එක ගලවද්දී මේ පැනලා ගියපු මිනිසයත් එක්ක තමයි ඔයා මේ යන්නේ හරිම පරිස්සමට කියලා. ඉතින් ඒත් මගේ අක්කත් මාත් එක්ක යන්න හිටියා. හැබැයි එයාට වීසා හම්බුනේ නැහැ. ওই සිදුබිම් දන්න නිසා, මේගොල්ලන්ගේ හැටි දන්න නිසා. ඒ වගේම පජන්ට් එක ඉවර වෙලා ලාස් වේගස් වලදීත් ඒ වෙලාවේ අපි කතා බහක් ඇති වෙලා ඒ වෙලාවෙත් එයා කාමරෙන් බැගේජ් එක පැක් කරගෙන කාමරෙන් පැනලා දෙව්වා. අනේ මැඩම්, රෝසි මැඩම් කියාගෙන මේ බලන්න මේ පුෂ්පිකා මෙහෙම මාව සැක කරනවා, මේ මාව ඔබට ගාව ගන්න එපා. මං කිව්වා මං නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. කිව්ව ගම චන්දිමල් ජයසිංහ බය වෙලා මාව ඔබට ගාව ගන්න එපා, මම සම්බන්ධ නැහැ ඔබට, කිව්ව චන්දිමල් ජයසිංහ. ඉතින් එහෙම කියලා අන්තිමේදී ආ පැනලා ගිහිල්ලා
එදා රෑතම අපි ගිහන්න අයගේ ඩිනර් වලට ගියේ. එතකොට තමයි රොස්සනනගේ මහත්මිය ඒ වෙලාව කිව්වනේ අපි ඉංගන්න මං ඔයාගේ ගා මේ මොනවාද එයා ටිකට් එකේ සල්ලිත් දෙනවා. මේ අපි හොරු නෙමෙයි, අපි හිඟන්නු නෙමෙයි, අපි කාගෙන්වත් එහෙම කතා කරලා ඒගොල්ලෝ දැන් මෙහෙම කතා කරලා දැන් මේ වගේ මැසේජුත් මට එවලා මීඩියා වලට ගිහිල්ලා මේගොල්ලෝ බොරු කියනවා. ඒ වගේම මිසස් වර්ල්ඩ් ඕගනයිසේෂන් එකේ ටනා ජොන්සන් මහත්මියටත් උගන්නලා මේ විදිහට ඒ මිනිසුන්වත් නොමග ඇරලා අනිත් මාධ්‍යවේදියන්වත් නොමග ඇරලා ප්‍රශ්න දීලා මේ ප්‍රශ්න අහන්න කියලා කී දෙනෙක් මේ විදිහට නොමග අරිනවද? අන්තිම විදිහට වටේ ඉන්න මිනිස්සු තමයි මේකකින් තැලෙන්නේ මේ එක්තරා කාන්තාවක් නිසා. මම දන්නේ නැහැ ඇත්තටම ඇගේ මානසිකත්වය මොකද්ද, මානසික ලෙඩක් තියෙනවද කියනවත් මම ඇත්තටම දන්නේ නැහැ. මං හිතන්නේ ශාන්තිමත් හොඳ කතාවක් කිව්වා. මොකද ওই පැජන්ට් එකට ගිය වෙලාවේ මාව ඩිමෝටිවේට් කරා රෝස සේනානායක මහත්මිය. මම උස වැඩි කිව්වා, මම කෙට්ටු වැඩි කිව්වා, මගේ මූණ බැහැලා කිව්වා. මොකද මං ගියපු වෙලාවේ මං හිතන්නේ මගේ මීඩියා ටීම් එක TikTok වීඩියෝ කරලා දීලා තිබ්බ, ඔය ෆැෂන් TikTok ටිකක් හදලා තිබ්බා. ඒ දේවල් පෝස්ට් කරාම රෝස සේනානායක මහත්මිය කියලා තිබ්බා පුෂ්පිකාට කියන්නේ මේක මේ බියුටි පජන්ට් එකක්, මේක මේ මොඩල් කෙනෙක් තෝරන පජන්ට් එකක් නෙමෙයි, ඕවා දාන්න එපා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් මට මේ දේවල් දැකලා ඒ කියන්නේ මාරු විදිහට ඒ කියන්නේ මේ කියන්නේ මගේ රීච් එක වැඩි වෙලා තිබ්බ ප්‍රොෆයිල් එකේ. ඒ කියන්නේ එච්චරට වීව් කරලා තිබ්බ ඉන්ටර්නැෂනල් මොඩල් කෙනෙක් වගේ හරිම ලස්සනයි පුෂ්පිකා, හරිම ලස්සනට මේ මේ හැන්ඩල් කරනවා මේ හැමදේම කියලා ඒ වගේ ඇප්‍රිෂියේට් කරලා තිබ්බා, හරියට අගය කරලා තිබ්බා. නමුත් එතුමිය ඒ වෙලාවේ මම හිතන මගේ මේකප් ආටිස්ගේ කෝල් එක අහගෙන ඉඳලා තිබ්බා, මේ ස්පීකර් ෆෝන් දාලා කතා කරලා තිබ්බේ. ඉතින් ඒ ඒ ඒ වෙලාවේදිත් මේ කිව්වේ ඒතර තමයි පටන් ගැන්ම, ඒ TikTok දාන්න එපා කියන්න, මෙහෙම කරන්න, මේවා අපි රෙස්ටොරන්ට් තියෙන කණ්ඩ බොණ්ඩ, එයාපෝර්ට් එක තියෙන යන්නෙන්ඩ, ඔහොම කරන්න එපා, ඔහොම දාන්න එපා, අරකයි මේකයි කියලා. මොකද ගොඩක් දෙනෙක් ඒක ගැනලා ඒ කියන්නේ හොඳ කිව්වා. නමුත් එතුමිය ඒක මේ ඔක්කොම කන්ට්‍රෝල් කරන්න හැදුව ඇත්තටම. මේවා මං සම මීඩියා වලට කිව්වේ නැති දෙයක්. ඊට පස්සේ හරියට මං පළවෙනි මොකද මං කැන්ඩියන් එකේ මටීරියල් එක විතර අරන් ගිහලා තිබ්බේ. ඒ වැඩත් එක්ක මං අන්තිමදී ඇමරිකාවේ අක්කි කෙනෙක් තමයි මට කැන්ඩියන් එකක් දවස් දෙකෙන් මහලා දුන්නේ. ඉතින් එච්චර මහන්සිලා ගෞමත් මහලා එදා ඒ 13 වෙනිදාට තමයි මගේ කැන්ඩියන් එක ඇඳගෙන ඉන්නවා රොස් සේනානායක මහත්මිය දැක්කේ. ඒ දැකලා තියෙද්දිත් ඇත්තට මට නම් හරි කැතයි ඒ කැන්ඩියන් එක මහලා තිබ්බා එහෙම කිව්වා. يعني ඒ වගේ එයා හරියට මේ කියන මානසික වටන දේවල් තමයි අය කිව්වේ. ඉතින් මම දන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කෙට්ටු වැඩි කිව්වා, හීල් අඳින්න එපා කිව්වා, ඊට පස්සේ මොනවාද තව මොනවාද හොඳ හොඳ කතා වගේ කිව්වා. මට මතකත් නැහැ. උස වැඩි කිව්වා, හීල් අඳින්න ඕනේ නැහැ කිව්වා, ඊට පස්සේ ඔයාගේ මොනවාද ලුක් එක හරිම හાર્ඩ් ලුක් කිව්වා, ඊට පස්සේ තව මොනවාද මට මතක් වෙන්නේ නැහැ ඇත්තටම. මොනවාද ඔව් මොනවාද ප්‍රශ්නේ හොඳට මේ වෙලාවේ ආන්සර් කරලා පස්සේ රූම් එකට වෙලා කියන ප්‍රශ්නේ දිග වැඩි කියලා. කියන්නේ එයා වෙනම කතා ක්‍රියේට් කරන්න හදනවා මිනිසුන් වෙනම ගරින්ද. ඉතින් මම දන්නේ නැහැ ඇත්තටම ඇගේ මානසිකත්වය මොකද කියලා. හැබැයි එක දෙයක් ශාන්තිමත් හොඳ දෙයක් කිව්වා ඒ වෙලාවේ, මේ පුෂ්පිකා ඕවා ගණන් ගන්න එපා. මේ මොකද රෝස සේනානායක මහත්මිය දැන් මෙයා මේ අම්මා අම්මා කේ කී කතා කරනවනේ, මෙච්චර ආදරණීය මැඩම් ගැන කතා කරනවා. හැබැයි හොඳ කතාවක් කිව්වා ඒ වෙලාවේ. කිව්වා රෝස සේනානායක මහත්මියට කිව්වා හොඳ කතාවක් චන්දිමාල්. ඒ වෙලාවේ කිව්වා දැන් රෝස මැඩම්ට වයසයිනේ 60-65 දැන් පැනලන යා දැන් වයසයිනේ, මේ යා කියන දේවල් මේ අර දැන් පොඩ්ඩක් නෙමෙයි හොඳටම මෙන්ටල් මෙන්ටල් ඔය කියන දේවල් වලින් 30% අපි ගන්න ඕනේ කියලා. ඒ වෙලාවේ තමයි මගේ මැනේජරු තුනා වුණා. ඒකනම් හොඳම කතාව කියලා. මේ හැබැයි ශන්දිමාරුත් එයාගේ තේරුම් ගත්ත මොනහරි දේවල් ඇති ඇත්තටම. එයා එහෙම කිව්වේ. ඉතින් ශන්දිමාල්ටත් මොනහරි දේවල් වෙන්න ඇති මං හිතන්නේ හින්දා එහෙම කියන්න ඇති. හැබැයි ඉතින් ඔහුත් එහෙම කිව්වා කියන්නේ මොකක් හරි දැන් හැමෝම අහන්නේ ඇයි මෙච්චර මේ වයසක කෙනෙක් මේ වගේ තරුණ ගැහැළම එකෙක් හැප්පෙන්නේ නැයි, මොකද්ද කම්පිටිෂන් එක, එයාගේ ජීවිතේ දැන් ඉවරයි අවසන්. ඔයාගේ ජීවිතේ තාම ඔයා තාම තරුණ කෙනෙක්, ඔයාගේ ජීවිතේ පටන් ගන්න මොහොත් එක මොකද්ද මේ තියෙන කම්පිටිෂන් එක, මට හිතා ගන්න බෑ. හැම මම අහන්නේත් ඒකයි. ඉතින් ඇයි මේ වගේ මොකද්ද මට මේ කම්පිටිෂන් එකේ මේ ටයිටල් එක නැති වුණා කියලා මගේ ජීවිතේ මේ නතර වෙන්නේ නැහැ, මගේ ගමන මම කොහොමත් යනවා. ඉතින් මම සත්‍ය කතා කරන්න මම කොහොමත් බය නැහැ. මං ඉදිරියට ඇවිල්ලා මම මෙහෙම කතා කරන්න මම බය නැති නිසා
මොකද මට වෙච්ච අසාධාරණය තව කෙනෙක්ට වෙනවට මම කැමති නැහැ. ඒ වගේම කියනවනේ ඔවුන් ගවුම අරන් දුන්නා කියලා. මොකද මයිකල් සෙන්කුගේ ගවුම මං හිතන්නේ DHL එකේ DHL එකට මොනවා හරි සිදුවීමක් වුණා. ඒ ගවුම එන්න තිබ්බ ෆ්ලයිට් එකට වැටුනේ නැහැ. ඒ වෙලාවේ ඔවුන් ගවුමක් අරන් දුන්නා කිව්වා. මොකද ඒ වෙලාවේ කියන්නුනේ මට ඔප්ෂන්ස් දෙකක් තිබ්බා. ගවුම් දෙකක් මගේ මැනේජර් නිර්මාණය කරලා තිබේ. ඒකත් ඉතාමත් ලක්ෂ ගාණක් වටින ගවුමක්. මම හිතා ලක්ෂ 3කට අධික වෙන්න මං හිතන්නේ ඔහු නිර්මාණය කරා. ලක්ෂ ඔව් සෑහෙන වියදම් කරා මම තමයි මං ඒ හැම දෙයකටම මම මේව කරේ. ඉතින් ඒ ගවුම වගේම ඒ වගේම ශ්‍රී ලාංකික අපේ මේ ෆැමිලි එක තව කෙනෙක් අපිට ඒ වෙලාවේ මයිකල් සෙන්කෝ ගවුම ආවේ නැහැ කියලා අපිට ඒ ගවුම අරන් දෙන්න තියෙද්දී බොරුවට හොඳ මූණ පෙන්නලා ලකුණු දාගන්න මම මේක ගවුම අරන් දෙනවා කියලා අර අර වැරදි වැඩ කරන මිනිස්සුන්ගේ වැරදි අහුවෙන්නේ නැති වෙන්න හොඳ මූණ පෙන්වන්න ඉන්නේ. අන්න එහෙම ඇවිල්ලා තමයි මට උදව් කරන්න ආවේ. ඉතින් මොකද මගේ ටිකට් එකේ සල්ලි ලක්ෂ 12 ගානක් එතුමිය ගාව තියෙනවා. ඉතින් මේ බොරුවට මහන්සි වෙලා මෙහෙම උදව් කරා මෙහෙම කියලා පේන්න අපිට උදව් කරනවා කියලා එහෙම තමයි ඒගොල්ලෝ. මොකද දේශපාලනය කරපු මිනිස්සුනේ ඉතින් තැල්ල පොඩි වෙලා මිරිකලා ඉන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒ මොන දේ වුණත් මට මේ හැමදේම පෙන්눔 කරලා දෙනවා. නමුත් මම මේ හැමදේම දැක්කා. මොකද මට ඕගනයිසේෂන් එකෙන් මට තිබ්බේ පුදුම පිළිගැනීමක්. ඉතින් මෙතන චන්දිමාල් ජයසිංහ ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මේ කියන බොරුත් එක්ක මට හිතා ගන්න බෑ. මොකද ඒගොල්ලෝ හරි කටුස්ස වගේ මිනිස්සුනේ. හොඳට ඉන්නකොට හොඳ කියනවා. ඉතින් තරහ වුණ ගමන් අනිත් පැත්තට දේවල් කියලා. නමුත් මම මේ කියන දේවල් කිසිම දෙයක් අසත්‍යයක් නෙමෙයි. මම මේ ඇත්ත කතා කරන්නේ. ඉතින් මට හිතෙනවා මම මේ දේ කතා කරන එක හොඳයි කියලා. අනිත් එක ඔහු කියලා තිබ්බ හොඳ කතාවක්. මේක මේ මොනවාද ගවුන් කම්පිටිෂන් එකක් නෙමෙයි කියලා තිබ්බා. ඇත්තටම මං හිතන්නේ මම විශේෂයෙන් කියන්න ඕනේ මේ මේක ඊවිනිං ගවුන් කම්පිටිෂන් එකක් නෙමෙයි. නමුත් මේක බියුටි කොන්ටෙස්ට් එකක්. මම හිතන්නේ නැෂනල් ඩිරෙක්ටර් විදියට ඔහු තාමත් දන්නේ නැහැ මේ තරඟේ බලන නීති රීති දන්නේත් නැහැ. ඇත්තටම කිව්වොත් මේ තරඟේ නීති රීති පදමාලාව හරියට දන්නේ නැතුව තමයි ඔහු මේ කතා කරන්නේ. කියන්න ඕනේ ඊවිනිං ගවුන් ඇන් පර්ෆෝමන්ස් වලට ලකුණු 125ක් දෙනවා. ඒ වගේම කියන්න ඕනේ පොයිස් ඇන් පර්සනැලිටි වලට ලකුණු 125ක් දෙනවා. ඒ වගේම ස්විම් සූට් ඇන් පර්ෆෝමන්ස් වලට 100 ලකුණු 25ක් දෙනවා. ඒ වගේම බියුටි වලට ලකුණු 125ක් දෙනවා. ඉතින් ඒ විදිහට තමයි ලකුණු දෙන්නේ. ඉතින් මන් දන්නේ මොව් මේ කතා කරන ඉන්ටර්විව් එකෙන් තේරෙන්නේ මොහුව යම්කිසි පුද්ගලයෙක් පොළඹවල ඔය ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ චන්දිමාල් ජයසිංහ නෙමෙයි ඔය උත්තර දෙන්නේ. ඔය උත්තර දෙන රෝසිගේ අවතාරය ඇවිල්ලා. මොකද දැන් දනුගේ ප්‍රෝග්‍රෑම් එකේ දනුත් නෙමෙයිනේ දනුට මේ ප්‍රශ්න ටික දීලා මෙහෙම අහන්න කියනවා. ඒ වගේම ටනා ජොන්සන් මහත්මියත් එහෙමනේ. ටනා ජොන්සන් මහත්මිය නෙමෙයි රෝසිගේ අවතාර තමයි ගිහිල්ලා උත්තර දෙන්නේ. ඒ කියන්නේ තනිකරම යම්කිසි පුද්ගලයෙක් Tamanට ඕන දේවල් කියවලා කරන දෙයක් තමයි මෙතන මේ සඳහන් වෙන්නේ. ඒක අපිට පැහැදිලියි. මොකද මේ වුණ සිදුවීම් එක්ක ඒ වගේම කියන්න ඕනේ මොනවාද අනිතක හැමතිස්සම කියනවා මැනේජර්ගේ අතේ වැරද්ද තිබ්බලු, මැනේජර්යි මගේ මේකප් ආටිස්ට්ලා අතර ප්‍රශ්න ඇති වුණාලු.